දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු ඔබතුමා දන්නව පැහැදිලිව ඔබ දැන් මහා බැංකුව ලංකාවේ තියෙන ප්‍රධානම මර්මස්ථානයක් ඒකට ගෙනල්ලා ප්‍රධානියා කරලා පත් කරනවා විත්තුපුර වැසි ඉතලයා ඒකේ ආදීනෝ පෙන්නනම කාර්යයක් නැහැ අන්ත දෙක මැතිවරණ කොමිසමගේ පාර්ලිමේන්තුව තෝරා පත් කරන යමනතර කොමිසමට එක්කෙනෙක් පත් වෙලා කියනවා දිත්ත පුරවැසි කියලා ප්‍රධාන ආන්දෝලනයක් ගියක් ඒ කාලේ ඒකත් හොඳයි අරකට හොඳයි මේ පාර්ලිමේන්තුව විතරක් මේ රාජපක්ෂලා ඉලක්ක කරන මේක කරා කියලා චෝදනාවක් තිබ්බා දැන් ඔප්පිනවා වගේ ඇත්තටම දැන් ඒ ධනමන්ත්‍රී ගස්ථා සංශෝධනයෙන් ගෙනලා තිබෙන්නේ राज्यसभी ඒක නිවැරදි කිව්වේ මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ මම බැංකුවට බාහිර මුදලෙන් ගෙනල්ලා දැමීම හරහා යහපතක් වුණායි කියලා. ඒක සම්පූර්ණම වැරද්දක්. එනම් ඒ නිසා තමයි අපි කියන්නේ 19 වෙනි ග්‍රස්ථා සංශෝධනයේ තිබෙන එවැනි අනුපාඩුකම් නිවැරදි කරන්න උත්සාහ කළා කමක් නැහැ. නමුත් මේක විසිකරලා දැමීම හරහා වැරදි පුරවදස්සයක් රට යනවා. හැබැයි ඔබතුමාගේ රාජපක්ෂ ඔබතුමා ඉරිලි කිදී හැබැයි ඒ පැත්තේ මම හිතන්නේ මම නිවැරදි නෑ. මේ ඉඳා ඔබ හදාවක් ඉන්නේ නැහැ. साधारण युक्ति नीति लागूलाहात्म राजपक्ष දෙක තමයි මම කියන්නේ ඒ ගැන යම් ආකාරයක ද්වේෂයක් හෝ වෛරයක් තුළ මේ කතා කරන්න. රටට සාධාරණ යුක්තිසහගත ක්‍රමවේදයක් අපි හඳුන්වා දීම අපේ යුතුකමක්. ඒක අපේ පුරවැසි යුතුකමක්. ඒ නිසා අපි මේ ගැන කතා කරන්න. ඔබ දිගින් දිගටම චෝදනා කරා ජනාධිපති රට ඔබ නොවිද ඒ විපක්ෂ කණ්ඩායම සහ ඔවුන්ගේ පිළක් මේ මිලිටරීකරණයක් වෙන්න යන්නේ. මෙයා ආවොත් ඉවරයි ජීවිතේට ප්‍රාදීතවාදවත් ඉවරයි. මේ පක්ෂයේ ප්‍රබලින් කිව්වා. හැබැයි මේ කිසි දෙයක් මායි නොකර දැන් අවසානයේ වූ උපකරගත්තා ඔහු එහෙම පුරවැසියෙ නෙවෙයි කියලා දැන් මිලිටරියේ ඔගේ තියෙනවා. ජනතාව මේ ව්‍යවස්ථාවෙන් කරන්න බැරි වඩා තුනෙන් දෙකක් දුන්න දෙයියනේ මට ඊනෙන්වත් ගන්නෑ. මේ ව්‍යවස්ථාවේ කොහොමද තුනෙන් දෙකක් ගත්තේ කියලා. ගත්තා උප කියන ජනතාව විශ්වාස කරලා ඔහුගෙන ඔහු එවල තියෙනවා. साधारण විවස්ථා විරෝධී වැඩක් කරන්න කියලා ඡන්ද දෙන්නේ නැහැ. ඡන්ද දුන්නයි කියලා ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක අපේන අලුත් විවස්ථාවක් හැදුවා. රට පාලනය කළා. ඒක රටේ සෑම පුරවැසියෙක්ම සාධාරණ ඉෂ්ට වෙන පාලනයක් ආයතනය. අපි බලමු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාල සීමාව මාස කිහිපයක්. අලුත් ආණ්ඩුව දැන් පත් වුණා විතරයි. ඒ නිසා මේ දෙගොල්ලකම ක්‍රියාකාරීත්වය ඇති වෙනකොට අපි මේ අනුතුරු යෙදීම කරන්නේ එහෙම දේවල් වැරදි විදිහට කරන්න එපා කියන පරිදි. හොඳ දේවල් කරනවා නම් ඒක හොඳයි කියන ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ බලය පාවිච්චි කළා රට හදමු රටේ ජනතාව ආරක්ෂා කරමු රටට හොඳ ප්‍රතිපත්තියක් ගෙනල්ලා හොඳ දර්ශනයක් ගෙනල්ලා අනාගතයට ඉතුරු කරමු ඒකයි අපි මේ කියන්නේ වෙන කාරණාවක් නෙමෙයි breaking.lk